ඊයේ ශ්‍රී ලංකාවතුල කොවිඩ් ආසාදිතයන් 194 දෙනෙකු දෙවස්ථාවකදී වාර්තා වුණා. මේ වාර්තා වුණායලුන්ගෙන් බහුතරයක් වාර්තා වනු ලබන්නේ නිරෝධායන ඇඳිරි නීතිය අපි පවත්වාගෙන යන ප්‍රදේශවල. ඊට අමතර විශේෂයෙන්ම ඉන් පිටත ඊය හමු වුණේ සීදුව ප්‍රදේශයේ. හෙත් එක්කම 3 දෙනා 4 දෙනා හෝ විවිධ ප්‍රදේශවලින් විශේෂයෙන්ම මීරිගම ප්‍රදේශයෙන් වගේම කුරුණෑගල ප්‍රදේශයෙන් සහ කිරිඳිවැල ප්‍රදේශයෙන් මේ ආකාරයෙන් හමු වුණා. ඒත් එක්කම තව එක්කෙනා හෝ විවිධ ප්‍රදේශවලින් හමු වුණා. ඉතාමත් වැදගත් වෙනවා මේ අවස්ථාවේදී නිරෝධායන ඇඳිරි නීතිය නොමැති ප්‍රදේශවලින් එක්කෙනා දෙන්නා හෝ හමු වෙන හින්දා හැම පුද්ගලයෙකුම ඉතාමත්ම පරිස්සමෙන් නොබිදිරී ඉන්නේ කොවිඩ් ආසාදිතකේ යයි සිතා සෞඛ්‍ය උපදෙස් වලට අනුව ක්‍රියා කිරීමට. ඒත් එක්කම තවමත් රැකියා කරන අයවලුන් ඇඳිරි නීති නොමැති ප්‍රදේශවල ගමන් කරන බැවින් ඔවුන් මේ සැමැදිය ඉතාමත් ඕනකමින් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. තවත් දෙයක් තමයි මේ විවිධ ප්‍රදේශවලින් හමු වෙන හින්දා වැදගත් වෙනවා ඔබ යම්කිසි පෞද්ගලික ප්‍රවාහන මාර්ගයක් භාවිතා නොකරනවා නම් ඔබ පොදු ප්‍රවාහන දෙයක් භාවිතා කරනවා නම් ඔබ යන බස් රථයේ අඩුම ගානේ මොන බස් රථයේද යන්නේ ඔබ භාවිතා කරන බස් රථයේ නම්බරේ මොකද්ද නැත්නම් යම්කිසි දැනුමක් සෑම වෙිටම ඔබ යනකොට මතක තියාගන්න ඔබ සමහරලාට මේ ලබා දෙන අපිට ලබා දෙන ලිපිනයන් වල විශාල අඩුපාඩුකම් තිබෙනවා ඉතින් ඒ අනුව තමයි අද අපි කිව්වම මීරිගම කියලා කියන්නේ නමුත් විස්තර ලැබුණු වහම අපි දැනුම් දෙද්දි සමහර වෙලාවට ඔබට වැදගත් වෙයි ඔබ ගමන් කරපු බස් රථයේ ඔබ නැත්තම් දුම්රියේ නැත්තම් ඔබ ගමන් කරපු මේ ප්‍රවාහන මාධ්‍යයේ සමහරලාට කොවිඩ් ආසාදිතයේගේ ආශ්‍රය ඇසුරක් තිබු පුද්ගලෙක් හිටින්නට පුළුවන්. එසේ වුණොත් ඔබට හැකි ඉක්මනින් ගත යුතු ඒ ක්‍රියාමාර්ග ගැනීමට වැදගත් වෙනවා. ඒ අනුව කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම විශාල කර්මාන්ත ශාලා සහ විශාල ප්‍රමාණයන් රැකියා කරන ස්ථානයක ඔබ රැකියාව කරනවා නම් ඔබ තේරුම් ගත යුතුයි එක පුද්ගලයෙක්ට මේක අනිත් කට්ටියට පැතිරීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් ඒක හින්දා ඔබ කවුද ළඟින්ම ඇසුරු කරන්නේ කවුද? ඒක ඉතාමත් වැදගත් වෙනවා. ළඟින්ම ඇසුරු කරන කට්ටිය කවුද කියන එකයි ඔවුන් ඇසුරු කරද්දී අර දුරස්ථභාවයේ රැකගෙන ඔබ ඔබගේ රැකියාව කරන්න කියන එකත් ඉතාමත්ම ඕනකමින් ඉල්ලා සිටිනවා.